ආයිබුවන්. අද රටේ තියෙන වාතාවරණය ඔයගලන්ට ඉතාමත් පැහැදිලි. රනිල් රාජපක්ෂ ඇති කරපු මේ අර්බුදේ මිනිස්සු අතර නිවිගෙන යන්න, එහෙම නැත්නම් ටික කාලයකට හරි චුට්ටක් මිනිසුන්ගේ හිත සංසුන් වෙන දිවිච අවස්ථාවක් මේ රනිල් රාජපක්ෂ ඉති කරලා දැම්මා. දැන් මං හිතන්නේ එතුමාට හරි සනීප ඇති. ලෝකේ වටේ රට වටේ එක එක දේවල් එනවා, ප්‍රශ්න එනවා. ඒවට තාම උත්තර මුකුත් සපයලා නැහැ. නමුත් කිසිම දෙයක් දැනෙන්නේ නැති, හැඟෙන්නේ නැති, එහෙම නැත්නම් නිකන් පිස්සෙක් වගේ, එහෙම නැත්නම් කිසිම දෙයක් හැඟීමක් දැනීමක් නැති මිනිස්සෙක් විදියට දැනට මේ මොහොත වෙනකන් කටයුතු කරගෙන යනවා. කොච්චර කාලයකට මේක මේ වගේ මුනිවත රකින්න පුළුවන් වේද කියලා නම් අපි දන්නේ නැහැ. නමුත් මේවට ඉක්මනින්ම උත්තර දෙන්න, එහෙම නැත්නම් ඉක්මනින්ම තීරණයක් අරගෙන මොනවාරි දෙයක් කරන්න සිද්ධ වෙනවා. දැන්ට එයාගේ වටේ ඉන්න ජුණ්ඩාව ටික එළියට දාලා තිනවා. එක එක අය උත්තර දෙනවා. මෙන්න මේකයි හේතුව, මෙන්න මේ නිසයි මේක මේවා කරේ. අපි දැක්ක ඊයේ පොලිසිය මාධ්‍ය ප්‍රකාශක එහෙම නැත්නම් තවත් දෙතුන් දෙනෙක් ඇවිල්ලා මේක සාධාරණීකරණය කරන්න ගත්තා. හැබැයි උන්ට අමතක වෙලා තිබුණා මේ පොලිසියට, එහෙම නැත්නම් මේ අරගල කරුවන් විසින් මේක බාර දෙනවා කියලා ඉවරලා දිනයක් වෙලාවක් වකවානුවක් හරියටම තීරණය කරලා දීලා තියෙන වෙලාවක තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ පවදා උදේ. ඒ දම උදේ. එතකොට ඒ ගැන නම් මුකුත් කතා කරන්න මන්නම් දැක්කේ නැහැ. නමුත් දැනට පොලිසිය පැත්තෙන් ඒගොල්ලෝ සාධාරණීකරණය කරලා තිනවා, ආමියක පැත්තෙන් එහෙම නැත්තම් මේ හමුදාව මේකට මේ ගත්ත හේතුව අරමනම් කියලා දැන් කොහොම හරි ඔය කතන්දරේ ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ සාධාරණීකරණය කරලා තියෙනවා. නමුත් මහ ජනතාව තාමත් ඉන්නේ කුපිත වෙලා, එහෙම නැත්තම් තොපියෝ ගෙදර යවනවා කියන පරමාර්ථයෙන්ම තමයි මිනිස්සු රැඳිලා ඉන්නේ. ඒක තමයි මිනිසුන්ගේ හිතේ තියෙන්නේ. ඒක වැඩි කරා මේ හේතුවක් උඩ, එහෙම නැත්නම් මේ මැයි 9 වෙනිදා මේ ප්‍රහාරයත් හා සමානම ප්‍රහාරයක්. ඊටත් වඩා වැඩි ප්‍රහාරයක්. අරකනම් පිස්සු ටිකක් නේ ගැහුවේ. අරක නිකන් අර පිස්සුවෙන් වගේ අර මේ කණ්ඩ බොණ්ඩ දීලා ඒකේ චූන් එක ගත්ත ගමන් ඕල්මොරොන්දන් වෙලා වගේ එළියට පයින්නවා. අපි ගාමු කියලා පිස්සුවෙන් වගේ ගිහිල්ලා ගහපු එකක් නේ මැයි 9 වෙනිදා සිද්ධ වුණේ. අන්තිමට එකෙන් අපේ හිටපු අගමැති උන්දටත් යන්න සිද්ධ වුණානේ. ඒ ඔක්කොමත් උනානේ. දැන් මේක ඇවිල්ලා ප්ලෑන් කරලා, එහෙම නැත්නම් මේක සාමාන්‍යයෙන් ආමි එකක් බහිනවද නිකන් ප්ලෑන් එකක් නැතුව, එහෙම නැත්නම් කිසිම ක්‍රමානුකූල ක්‍රමවේදයක් නැතුව ආමි එකක් එලියට බැලලා ගන්න තරම් පිස්සුවක් ආමි එකට නැහැනේ. ආමි එක කරන්න ඕනේ කරන්නේ කාගේ හරි ලීඩර්, කියන්නේ කමාන්ඩ් එකක් එක්ක තමයි මේ ඔක්කොම වැඩ කටයුතු වෙන්නේ. කවුද මේකට කමාන්ඩ් කරන්නේ නැත්තේ? කවුද මේක කරන්නේ නැත්තේ කියන එක අපි හොයන්නම ඕනේ. අපිට ඒකට අන්තර ලැබෙයි. දන්න ධර්මයි. මේක රනිල්ගේම වැඩක්. වෙන කවුරුවක්කටවත් මේක මේ වගේ ලොකු වැඩක් කරන්න පුළුවන්ද? රනිල්ට ජනාධිපතිකමක් ඇවිල්ලා මේ ජනාධිපති අනුදැනුම නැතුව මේ වගේ තැනකට ගිහලා ගන්න, මේක දැන් දවස් 100කට වැඩිය ගිය ප්‍රශ්නයක්. මේක මේ එක දවසක් දෙකක් ගිය ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඔන්න කොහේ හරි කමන්නේ නැහැ තියෙන උද්ඝෝෂණයක්. එහෙම නැත්නම් ඔය ඉස්සර වගේ පිකට් එකක් අනම්මනම් ඒ වගේ එකට ගහන වගේ එකක් නෙමෙයිනේ මේක. මේක කෙලින්ම කරන්න ඕනේ. මේක ජාතියක් විදිහට එකතු වෙච්ච තැනක්. මේකට ලක්ෂ සංඛ්‍යාත දහස් සංඛ්‍යාත වර ගාණක් සෙනග ඇවිත් ගිය තැනක්. මේ වගේ තැනකට ගහන්න නිකම් මිනිස්සුන්ට, එහෙම නැත්නම් ජනාධිපතිරගෙන් අවසරයක් නැතුව ගහන්න බෑ මේකට. මේකට කොච්චර උදාහරණ දෙන්න ගත්තත්, කොච්චර දේවල් කරන්න, මේක මේ අපි මේ ඔෆිස් එක බේරලා මේක මේ ජනාධිපති කාර්යාලය බාරා දෙන්න අරෝ මේව බයිලා වැඩක් නැහැ. මේක ගැහුවේ කෙලින්ම ජනාධිපතිගේ අනුබැඳීම ඇතුවම තමයි. මේක කිසිම දෙයක් නැහැ. ඒකෙන් එකම දේ තමයි ජනාධිපති කියන මේ පින් ජනාධිපති අපි අනිවාර්යෙන් එලවන්න ඕනේ. මේ කතන්දරේ මේ ඊයේ කතාබහේදී මාධ්‍ය ප්‍රකාශවරුගේ කතාබහේදී නිකන් ගියක් ආවා. නිකන් උද්ඝෝෂණය කරන්න තව තැනක් දෙන්න. ඔය මේ ගෝටාගේ මේ කන්සෙප්ට් එක නේ මේ යන්නේ. ගෝටාගේ කතාව තමයි මේ යන්නේ. ගෝටා කියපු දේවල් තමයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් නිකන් බලපුවම ගෝටාගේ කැබිනට් එකේ එකෙද්දෙනෙක් අඩුවෙන් තමයි මේකේ දුවන්නේ. තොනික මේක තේනවා සම්පූර්ණ නිකන් රාජපක්ෂ. ඒක නෙමෙයි රනිල් රාජපක්ෂ කියන්නේ. මේක වෙන කවුරුත් නැහැ. රනිල්ට පිනට හම්බුණා. උගේ හීනේ හැබෑ කරගන්න ඌට හම්බුණා. පුක පැත්තෙන් ඔක්කොම තියෙන්නේ රාජපක්ෂලා කරගෙන ගිය දේවල්. ඔක තමයි ඇත්ත කතාව. ඔක නැහැ කියන්න බෑ. මම මේ අම්මෝ මම රාජපක්ෂ හිතවාදියෙක් නෙමෙයි කියලා ඔන්න මොකද කතාව උඩ කිව්වා. මේ හම්බුනේ පස්සේ රාජපක්ෂ හිතවාදියෙක් නෙමෙයි මම ජනතා හිතවාදියෙක්ද ඔන්න මොකද්ද මගුලක් කිව්වා. මෙයාකට ඔබ කියා ගන්නත් බෑ. අපි දන්නවනේ මුගේ වැඩ කටයුතු ටික. ඒ කොහොම වුණත් නිකන් අලුත් තැනක් දීලා එතනට ගිහිල්ලා අම්මලා උද්ඝෝෂණය කර කර හිටපියව නිකන්
නිකන් මුන් හිතන් ඉන්නේ සමහර විට මේ උද්ඝෝෂණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිකන් නිදහසේ නිකන් ගෙදරට වෙලා වැඩක් කරගන්න බැරුව ඉඳලා එහෙම නැත්නම් ඔය පොඩි ට්‍රිප් එකක් යනවා වගේ කට්ටිය එක්ක වෙලා බත් මුල් ටිකක් එහෙම නැත්නම් කැම්බිම් ටිකක් දාගෙන මේ ඇඳුම් ටිකක් දාගෙන ඒකේ ඇවිල්ලා පොඩි ආතල් එකක් අරගෙන රබම් පදයක් ගාලා බෙරයක් ගාලා බොංගොයක් ගාලා කොංගොයක් ගාලා සින්දුවක් කියලා එහෙම එහෙම එකද මුන් හිතන්නේ අමතක දන්නේ මුන් කායකා ගෙදර ගියේ එහෙම නැත්නම් මේ ලොකු විපර්යාසයකට අනිත් පැත්තට මේක රනිල් ඇවිල්ලා මේ ඇබේ නොගහන්න මේක ලොකුම රටේ ලොකුම ටර්නින් පොයින්ට් එකක් වෙලා ඉවරයි. නමුත් මේ රනිල් කියන මේ කාලකන්ණි මේ ඇබේ ගෙනල්ලා මෙතන ගැව්වින් පස්සේ තමයි මේ විප්ලවය. එහෙම නැත්නම් මේ අපි කරගෙන ඇවිල්ලා මේ දවස් ගාණක් මේ මිනිස්සු දාඩිය මාංශය ලේ එහෙම නැත්නම් ජීවිත වලින් මේ ගෙවලා මේ ලබාගත්තු අරගල ජයග්‍රහණය බල්ලට තුට්ටුවට පයිසෙකට ගණන් ගන්න නැතුව මේ රනිල් ඇවිල්ලා වෙලා පාවා දුන්නේ මෙන්න මේක. මේ පාවා දීමෙන් පස්සේ තමයි මේක අරගලේ ජයග්‍රහණයක් නොවුනේ. නැත්තම් මේ අරගලේ ජයග්‍රහණයක්. ලොකු ජයග්‍රහණයක්. මේක හිතාගන්න බැරි තරම් ලොකු ජයග්‍රහණයක් වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අර පසු බෑගෙන හිටපු එහෙම නැත්තම් ගුටි කාලා එහෙම නැත්තම් ගෙවල් ගිනි අරගෙන පැත්තකට වෙලා කර කියා ගන්න බැරිව එහෙම නැත්තම් ඇත්ත වශයෙන්ම සමහර විට මුන්ට කලකිරීමක් ඇති වෙච්ච ඒ කියන්නේ එහෙම නැත්තම් මේ අපි හම්බ කරගත්තු දේ අපි වවපු දේ තමයි අපිට නිලා ගන්න හම්බුනේ කියලා වෙලා පැත්තකට වෙලා ඉන්නවා කියලා තීරණය කරපු මිනිසුන්ට හොඳ උත්තේජනයක් වුණා මේ රනිල් කියන සාධකේ. මේ රනිල් ඇවිල්ලා කරපු දෙයින් පස්සේ නාමල්ලා එහෙම නැත්තම් ওই වටේ ඉන්න පල් හැලී කෑලි ඔක්කොම ටික මේකට ඇවිල්ලා රඟපාන්න එහෙම නැත්තම් වොයිස් කට් දෙන්න ආපහු පටන් ගත්තා. තව දෙයක් තියෙනවා විශේෂම දෙයක්. මේක තමයි ඇත්තම කාරණා. මේ රනිල්ලා මේ රනිල් වෙලියට දාලා රාජපක්ෂලා කරන්නේ තවත් මිනිස්සුන්ට එපා වෙන තැනකට ගෙනල්ලා රට නැත්තර නැති තැනකට ගෙනල්ලා වෙරලා ඊළඟ තරුණ නායකත්වයට සාමල්පත් කරන්න වෙන්න බැරි නෑ. මේකත් මාස්ටර් ප්ලෑන් එකක් වෙන්න බැරි නෑ. මොකද සාමාන්‍ය රාජපක්ෂවරු කියලා කියන්නේ නැත්නම් මාස්ටර් ප්ලෑන් කාරයෝ මේක වෙලා ලේසියෙන් අතහැරලා මේ බලයට තියෙන ගිජුකම මේක නැවතී කියලා විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු නෙමෙයි. මේකත් තවත් ලොකු ප්ලෑන් එක මුල් පිටුව වෙන්න පුළුවන්. රනිල්ටත් දෙනවා චාන්ස් එකක්. උඹේ හීනේ තුඹ හැබෑ කරගන්න. තවත් එවුන්ටත් දෙනවා ඔය දිනේෂ් ගුණවර්ධන වගේ ඔය නිකන් ඔක්කොටම එහෙයියෝනේ. දිනේෂ්ලා කියන්නේ ඔය වාමාංශික අර මාංශික මේ මාංශික කියා හිටියට ඔක්කොටම එහෙයිනේ මොකාවත් එහෙයිනේ දැන් බබම් අපේ ඕගොල්ලෝ දකින්න ඇතිනේ කොච්චර රනිල්ට බයින් නැද්ද කියලා බුදු අම්මෝ අර බැංකු කාලේ බැංකු හොරා අර හොරා මේ හොරා කියලා අනේ ඉතින් දැන් දෙකට නැමිලා තුනට නැමිලා ඉතින් අගමැතිකම ගත්තේ රනිල් ඉස්සරහනේ. එතකොට උගලන් තිරෝනේ මේ බලයේ ඉස්සරහා මේ මිනිසුන්ට කලිසමක් අත්‍යවශ්‍ය නැහැ. බලයේ ඉස්සරහා මේ මිනිස්සු හෙළුවැල්ලෙන් ඕන තැනක යන්න පුළුවන් තරම් නිවටයි. මේක තමයි ඇත්ත කතාව. මේ බලයේ ඉස්සරහා මේ දේශපාලන මේ දුවන දේශපාලන සම්පූර්ණ ධාරාවම මේක වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕනේ. මේක ස්වේච්ඡා සේවයක් හා සමානව ගෙනෙන්න ඕනේ. අන්න එදාට බලා ගන්න පුළුවන් මේ මිනිස්සු කොහෙද දුවන්නේ කියලා. එතකන් මේ වෙනකන් හොඳ ඉල්ලමක්. මේක ඉල්ලමක් නිසා උන්ට ලැජ්ජාව බය කිසිම දෙයක් නැහැ. පුළුවන් හම්බෙන පළවෙනිම උත්සාහය තමයි මොකක් හරි එකක් මේ කියන්නේ ඇමතිකමකට හෝ මන්ත්‍රීකමකට හෝ මොකක් හරි බලයක් අරගෙන ඒකෙන් කීයක් ද හම්බ කරගන්නේ කියලා තැනට තාමත්. ගෙවල් 1000ක් පිච්චුනත් උන්ට ගාණක් නැහැ. උන්ට ඔය එක ගෙයක් පිච්චුනාට ගෙවල් බර ගාණක් තියෙනවා. මිනිසුන්ට ඇත්තටම මං හිතන්නේ එතනට ඒ ගෙවල් දැකලා ඉවරලා මිනිසුන්ට ඇත්තටම කෝපයක් වෙන්නේ නැති. මුන් මේක විඳින සැප මොනවද යකෝ? අපි මොනවද කන්න සැප කියලා. තමයි වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඒවට අපි හරි කියලා කියන්න යන්නේ නැහැ. නමුත් ඒව වැරදි ප්‍රචණ්ඩත්වය නෙමේ අපේ අරගලේ අරමුණ. අපේ අරගලේ මුඛ්‍ය අරමුණම තමයි මුන් මේ අරන් ආපු මේ ක්‍රම වේදේ වෙනස් කරලා අලුත් ක්‍රමයකට යන්නේ. අන්න ඒකේ එක එක තුරුම්පු දැන් රනිල් ගහනවා. අපිට මං හිතන්නේ ඉස්සරහට අරගල කාර්යයන්ට වෙන්නේ මේ අරගල කරුවන්ට මේ රට වෙනුවෙන් පෙනී හිටින අරගල කරුවන්ට වෙන්නේ තව කොහේ හරි තුත්තු කුඩියක දෙන බිමකට වෙලා අරගල කර කර ඉන්න. අපි ඉතාමත්ම පැහැදිලිව කියනවා මේ අරගලය මේ කොහෙවත් නිකන් ඉන්න බැරුවට කොහෙවත් කසනවට එහෙම නැත්නම් කොහෙවත් තියෙන අමාරුවකට මේ යන ගමනක් නෙමෙයි. මේ උඹලව එළවන ගමනම තමයි. මේ එළවන ගමන නවතින්නේ මේ ගමන නම් එලවලාම තමයි. ජීවිත ලේ දකින්න රනිල් වික්‍රමසිංහට තියෙන ආසාව මේ පාරත් මං හිතන්නේ සිද්ධ වෙයි. මොකද රනිල් කියන පුද්ගලයාගේ
පෙර 88 89 කාලේ ඉඳන් එයාගේ පැටිගිරිය අපි හොදා කරම ගන්නවා. මේ මහපොළොවේ ජීවත් වෙච්ච මිනිස්සු ගොඩාක් දන්නවා. මේ මනුස්සයාගේ පිටිච්ච අසහනය මොකද්ද? එහෙම නැත්නම් මේ මනුස්සයාගේ පිටිච්ච මානසිකත්වය මොකද්ද? මේ මනුස්සයාගේ තියෙන වෛරය මොකද්ද මිනිසුත් එක්ක? එහෙම නැත්නම් මේ මනුස්සයාගේ තියෙන මේ මේ මිලේච්ඡකම මොකද්ද කියලා අපේ රටේ මිනිස්සු ඔක්කොම දන්නවා. අපි බලමු රනිල් වික්‍රමසිංහ දිනයිද? රනිල් රාජපක්ෂ දිනයිද? කවුද දිනන්නේ කියලා. අපි බලාගෙන ඉමු. එකා වගේ පෙළ ගැහෙන්න වචනකින් හරි හැම කෙනාටම උදව් කරන්න මේ අරගලයේ ඉස්සරහට රැයියන්න. අන්න එදා දවසට අපි ගියා. අපේ අනාගතයේ දරුවන්ට හොඳ රටක් හදා ගන්න පුළුවන් වෙයි. මෙම් එලවන්නම ඕනේ, මහමැතිවරණයට යන්නම ඕනේ. ඒ ගිහිලි වෙල්ල මේ දුන්නු මේ 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 නටන රඟපාන මේ ඔක්කොටම එකා පිට එකා තියලා පනිෂ්මන්ට් එක දෙන්නම ඕනේ. මුන් ගෙදර අරින්නම ඕනේ. නැත්තම් මේ රට ආයේ මේ සම්මජාතිය කඩන්න වෙන්නේ නැහැ. මුන්ම තමයි මේකේ මේ ලිම් මැඩිය වගේ මේකෙම ඉඳගෙන මේකම කකා එකා එකාගේ මූණවල් මාරු කර කර හැමදාම කරන්නේ රඟපෑමක් විතරමයි. අපි අනිවාර්යෙන් මේකට මුණ දෙන්න ඕනේ. මුණ දෙනවා සමානවම අපි මේකට උපරිම බලයක් යොදන්න ඕනේ. මේ ගමන වෙනස් කරන්න මුන් මේ කරගෙන යන ගමන වෙනස් කරන්න. අපි බලමු මොකද කරන්නේ.